aveva, prescienza aveva, prescienza aveva, prescienza aveva, prescienza aveva. Vai, vieni per mantenere. Drums ගන්න දරුවා වේ මං හිතන්නේ පිළියන්දල ඉඳන් නේ පිළියන්දල ඉඳන් ඇවිල්ලා ඒක වැඩ කරන්නේ හරි සුන්දර අත්දැකීමක් මගේ ප්‍රමාන්තෙමි ඉස්සර නම් අපිට ඔහොම උණයි පස්සේ ගංගේ මාළු ඇඟේ නටන්න ගන්නවා මේ චතාරිකේ තමයි චෙස් එක එක සුන්දර අත්දැකීම් එක්ක අතුලාන්ත නිදහස ප්‍රිය ඒ පීස් එක හැම අත්දැකීමක් අස්සෙම තියාගන්නේ ඉතින් ඒක හරි ලස්සන අත්දැකීමක් ඒ සාමය කියනක මගේ ප්‍රමාන්තේනි ශාලොම් ජෙහොවා ශාලොම් කියන අත්දැකීම ඒක හැමතිස්සෙම වෙන්නේ පොඩ්ඩක් කවුල් වෙන වෙලාවල් තියෙනවා නමුත් ඒක හරි අපි අපි චෙස්ටක ගමන යද්දි එළියේ සිද්ධි කාරණා වලට අපි හොල්ලන්න බැරි තැනට අපි ස්ථිර වෙන්නට වෙනවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ ආදරේ මාන්තේනි අද අපි කියවන්නේ හොසියා පොත අපි හොසියා පොතෙන් ගන්නෙ හොසියා කියන්නේ දිවැසිවරයන් අතර අති සුන්දර චරිතයක් ජීවිතේ අමුතුම කට්ටක් ආපු එක්කෙනෙක් මට මතක හැදී සොක්‍රටිස් නැත්නම් ඇරිස්ටෝටල් සොක්‍රටිස් ඔව් සොක්‍රටිස් මොකද වෙන්නේ එයා ඕන කමින්ම විවාහ වෙන්නේ මගේ ප්‍රමාන්තේනි නපුරු මෛත්‍රී කෙනෙක්ව නපුරු බිරිඳක්ව විවාහ කරගන්නේ ඔබ නම් දන්නේ නැතුව විවාහ වුණේ නපුරුද කියලා නේ බැඳන් පස්සේ තමයි මම පව් පවට කව කවනේ නමුත් එයා චොයිස් එක එයා ප්‍රපෝසල්ස් බලලා නපුරුම එක්කෙනාම තමයි බැඳේ මොකද එයාට ඕන උනා ඉවසීම ප්‍රගුණ කරගන්න ඉවසීම ප්‍රගුණ කරගන්න ඉතින් මොකද සොක්‍රටිස් එයා දවසක් ඔය එලි කට්ටියත් එක්ක මොකක් දර්ශනය ගැන කතා කර කර ඉන්නේ නැද්දි වයිෆ් ඇවිල්ලා කියනවා මේ දැන් එනවා ඇතුළට මම ඇතුළට ගියා දැන් එහෙම කියලා හරියට මම එන්නම් ඩාලින් කියලා එහෙම ඉන්නේ නැද්දි ආයෙ වෙලා මං කියන්නේ දැන් හරියට මම එන්නම් ඩාලේ ඒගොල්ලන් දර්ශනවාදීන් කියද්දි මගේ මතේ දැන් කතා කරගත්තම සීමාවක් නැහැ අප මම ෆාද දිනේෂ් ෆාද ප්‍රසාද් ඔය කට්ටියක් ඉන්නවා අපි දර්ශනවාදීන් නෙමෙයි නමුත් ෆාද නිලන්ත කියලා කට්ටියක් ඉන්නවා බජාර් එකක් අපිව වැරන්ඩාස් වල දැක්කාම එමු ළඟින්වත් යන්නේ අම්මෝ සමහර වෙලාවට රෑ කතා කරන්න ගත්තාම උදේ රයිසිං බෙල් එක පහමට ගන්නකොට එතන සමහර මේ තුවාය කරේ දාගෙන සරප් සබම් පෙට්ටියත් එක්ක කතා කරගෙන ඉනවා එච්චර එක නැගලා යනවා වැඩේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ අපි කතා කරද්දී අම්මෝ කියලා යනවා මගේ ප්‍රමාන්තේ ඉතින් දැන් අපි දර්ශනවාදී නෙමෙයි නමුත් එතනදී මොකද වෙන්නේ දැන් මට සොක්‍රටිස් හිතා ගන්න පුළුවන් දැන් මං කිව්වනේ හරි හරි ඩාලින් එන්නම් කියලා ආයි කතාවට වටම මතක මොකද්ද කියලා. ඉතින් මම අවිල්ලා ඊට පස්සේ අර මිනිස්සු මේ දැන් සොක්‍රටිස් කැත කොච්චර කරු කරනවද? එන්න වතුර බාල්දියක් කරන් ජබෝස් ගාලා ගැහුවලු. දැන් වතුර බේරනවලු. මේ දැන් මිනිස්සු තක්කු මුක්කු වෙලා ඉන්නවා. සොක්‍රටිස්. ඔබතුමාට කියන් තියන්නේ නැද්ද? නෑ මම බැන්දේ එකනේ. මම දැනන් හිටියලු වැහැලා සමා වෙන්න. ගොරවලා අන්තිමට වහින්න ඕන කියලා. තේරුණාද කියන එක? ඉතින් මම ඒක දරාගෙන ඉන්නේ නැද්දි? දැන් එහෙම විවාහයක් නෙමේ. ඊට වඩා අන්ත විවාහයක් හොසියට තියෙන්නේ. උන්වහන්සේ හොසියට purposely බඳින්න කියන්නේ harlot කෙනෙක්ව, prostitute කෙනෙක්ව, වෛශ්‍යාවක්ව. නෑ ඔබ හිතන්න තේරුණාද කියන එක? වෛශ්‍යාවක් ඕන කමක් මනිනවා කියලා දැන් තෝරගෙන යන්නේ වෛශ්‍යාවක්. දැන් දෙවියන්වහන්සේ මේක කියන්නේ දැන් දෙවියන්වහන්සේ ස්වාමි පුරුෂයා වෙද්දී ඊශ්‍රායෙල් ජනතාව තමයි බිරිඳ වෙන්නේ. ඒතර බිරිඳ ඊශ්‍රායෙල් ජනතාව වෛශ්‍යාවක් වගේ ඒ කියන්නේ පොඩ්ඩක් දෙවියන්වහන්සේ උත්තර දෙන්න නැති වෙච්ච ගමන් පිටපයින්නවා. තේරුණාද? අනිත් එක්කෙනාට කෝල් එකක් ගන්නවා. අර දෙවිතා අරි දෙවියන් ගාවට යනවා. මෙතනට යනවා. අතනට යනවා. මගේ ආදර ප්‍රමාන්තෙනි. දැන් මේක හොසියාට ඇඟට දැනෙන්න. ඉතින් බඳින්න කියන්නේ මගේ ප්‍රමාන්තෙනි wife harlot කෙනෙක්ව prostitute කෙනෙක්ව තමයි බඳින්න කියන්නේ. එයාගේ නම මම කියන්නම්. ඒ එයාගේ wife ගේ නම මගේ ප්‍රමාන්තෙනි ගොමේර් කියන නම. ඒතර මිසිස් හොසියා ඇවිල්ලා ගොමේර් එයා වෛශ්‍යාවක්. ඒ කියන්නේ හොසියා චුට්ටක් මෙලියට ගිය ගමන්ම වැඩ කරන්න තේරුණාද කියන්නේ මෙයා තව කෙනෙක් එක්ක ගිහිල්ලා ඊට පස්සේ ආයිත් සමාව දීලා ගන්නවා ආයි යනවා මේ වගේ අම්මා අමුතුම කට්ටක් කාලා දෙවනස් කියනවා මේ කට්ට තමයි මම කන්නේ ඕගොල්ලොත් එක්ක
මේ කට්ට තමයි කන්නේ චුට්ටක් උත්තර කට්ට කාලා දාගත්ත කෙල්ලේ යාලුනේ ඒක දැන් එතකොට එහෙම දැන් මෙතන කට්ට කන්නේ ඊට පස්සේ වචනේ කතා කරලා කියනවා අද මේ පසුබිමත් එක්ක ඊශ්‍රායල් ජනතාවගේ මේ අවිශ්වාසවන්තකම ඔබ ඊට දකින්න ඊශ්‍රායල් ජනතාව wife උන්හස්සේ husband මේක පුරාණ ගිවිසුමේ ඉඳන්ම ජේසුස් කතා කරන මහා දාබර සම්බන්ධයක්. ඒකයි මනාලය අයිති මනාලියට මනාලිය ඒතුණු මනාලය අයිති මනාලිය කියලා කියන්නේ මනාලය දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මනාලය සභාව මනාලිය. ඒතර ජේසු මේ මනාලියව පේදුරුතුමාට බාර දෙන්නේ මගේ බැටළුව විදිහට මගේ ප්‍රේමාන්තයනේ. ඒතර මේ අත්දැකීමත් එක්ක පර්සනලි ඔබ ජේසුගේ මනාලිය වෙන්නට ඕනේ. එක සිස්ටර් කෙනෙක් දැන් හරි ලස්සනට සිස්ටර් කෙනෙක්ගේ ජීවිතේ බ්‍රයිඩ් ඔෆ් ක්‍රයිස්ට් කියන කන්සෙප්ට් එක තියෙනවා. ඒ කියන්නේ ජේසුගේ ඩිරෙක්ට් මනාලිය විවාහ වෙන්නේ නැහැ. ජේසුව තමයි විවාහ කරගන්නේ. ඒක ඒක හැමතිස්සෙම ඒක ඒක ඇගේ ජීවිතේ ගැඹුරු අත්දැකීමක්. ඒක ගැඹුරු කෝලින් එකක්. ඒතර ඔබ ඒ සිස්ටර් කෙනෙක් ඩිරෙක්ට් ඔබ මම අපි හැමෝම මනාලියක් කියලා කියද්දි දැන් මම දවසක් කිව්වා I'm his wife කියලා he's my husband කියලා ජේසුට කියද්දි එක වයසක aunt කෙනෙක් කියලා don't tell that father it has a homosexual connotation කිව්වා තේරුණාද මේ homosexual ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ තේරුණාද කියන්නේ එක වෙනම එක ගැඹුරු අත්දැකීමක් ගැඹුරු බැඳීමක් ඉතින් ඒ පසුබිමත් එක්ක අද අපි වචනයට යනවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඊශ්‍රායල් ජනයනි අපි හැමෝම කියමු ඔබේ දෙවි සමිදානන් වහන්සේ වෙත හැරි එන්න ඔබ හැරිලා එන්න එකයි අපි චතාරිකේ කතා කරේ මගේ ප්‍රේමන්තනි වත ඉරාගෙන නොව සිත ඉරාගෙන දැන්වත් හැරි එන්න ඒක ඔබ මුළු සිතින් මගේ මුළු සිතින් එන්න මේක තමයි ස්වාමිනාසුට ඕනේ ඒ කියන්නේ ඔබ මම ගොඩාක් දේවල් කරනවා හරි ඔබ මම ගොඩාක් දේවල් හැබැයි ජේසුට ඕනේ අර ඔබගේ අර නොකරන දේ මොකද be perfect as your heavenly father is perfect ඔබගේ ස්වර්ගික පියාණන් වහන්සේ ਸਰව සම්පූර්ණ වෙනවා වගේ සම්පූර්ණ වෙන්න අර උදාහසිට ඕනේ ඔව් ඒ තැන එකයි එලිදරව මේ මම ගොඩාක් මේ කියවීම ගන්නවා එලිදරව දෙකේ හතරේ කතා කරලා කියන්නේ ඔබට විරුද්ධව එක චෝදනාවක් මුලින් මට දැක්කු ප්‍රේමය දැන් නැත එක චෝදනාවක් උදාහසේ පෝසත් තරුණයාට මාක් 10 17 17 ඉඳන් කතා කරලා කියන්නේ එක අඩුපාඩුවක් තියෙනවා 23 මාක් 10 23 ගන්න ඔබට එක අඩුපාඩුවක් මම උනාස කියතොට එවිට ජේසුස්වහන්සේ වට බලා 20 ගන්න පුතේ උත්තර දෙමි ගුරුදේවයනි මම සියල්ලක් විමසන ඔ ජේසුස් වහන්සේ උදෙස බලා ඔහු කෙරේ මෙත්සිත වඩා ඔබට එක අඩුපාඩුවක් ඇත ඔබ මගේ ජීවිතේ පර්ෆෙක්ට් කරන්න ඕනේ පර්ෆෙක්ට් එතකොට උන්වහන්සේ පර්ෆෙක්ට් කරන්න ඔබගේ ජීවිතයේ ඒ වෙනස් කරන්න ඕන තැන. ඔබ කියන්නේ මම මෙහෙම කරනවා නේ. මම මෙහෙම කරනවා. නෑ නෑ ඔක්කොම හරි පුතේ. හැබැයි එක තැනක් තියෙනවා වෙනස් කරගන්න. මුළු සිතෙන් හැරියෙන්න වචන ගන්න. ජේසුස් වහන්සේ ඊශ්‍රායල් ජනයනි ඔබේ දෙවි සමිදානන් වහන්සේ වෙත හැරියෙන්න ඔබේ අයුතුකම් නිසා ඔබ වැටි සිටින්න හුය. මගේ ආදර ප්‍රබන්තයනි නපුරයන් ඔබ විනාශ කරන්න ජොම් 10 බලන්න සොරයන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි ඔබගේ ටාගට් එක ඔබගේ ජීවිතයේ ඒ කනෙක්ෂන් එක කඩලා ඔබව නන්නත්තර කරන්න නන්නත්තර කරන්න ඒ තැනදී නන්නත්තර කරනවා කියද්දි ඔබගේ ආදර ප්‍රේමන්තයනි ඔබගේ ජීවිතය එතනින් ඒකට හේතුව ඔබ ස්වාමීන් වහන්සේව අතහැරපු නිසා අතහැරපු නිසා ඒ අත අරිනවා කියන තැනත් එක්ක නපුර ඔබව ඈතට අරගෙන යනවා වචනේ ගන්න සම්විධාන වහන්සේ වෙත හැරී ඊශ්‍රා සම්විධාන වහන්සේ හැරී આવුත් මේ ආඥාව වහන්සේට ඔප්පු කරන්න අපේ සියලු අපරාධ වලට කමාවි අපේ ආඥා කරුණාවෙන් පිළිගත මැනව එවිට අපි පුරොන්දු පරිදි ඔබට ප්‍රශංසා කරමු True joy in connection. ඇත්තම ආදරය තියන්නේ ඇත්තම සැබෑ අරමුණ තියෙන ඔබ සම්බන්ධ වෙන තැනයි. ඒක උනාස කියන්නේ එන්න කියලා. දැන් මේක අපිට මේක අතරින්න තියෙනවා අපිට මේක වෙනස් ඕක අතරලා ජේසුව විඳින කොට මගේ ප්‍රේමන්තෙනි. හැම දෙයක්ම විඳින්න ගන්නවා.
එක කාලකන්න ජීවිතයක් නෙමෙයි පාපය තුල ඔබ හිල්ටන් එකේ හිල්ටන් නෙමෙයි හොඳම හෝටල් වලින් කයි නැද්ද මේ ඔක්කොම කෑවන් එන්න මුස්පෙන්තු ගතියක් මොකක්දෝ දෙයක් අපිට විශ්සන ගන්න බැරි ඒ කාලකන්නිකම ඔබ පාපයත් එක්ක ඉන්නේ නැද්ද හැබැයි චූටි පුංචි පුංචි දේවල් ඔබ කනෙක් වෙලා ඉන්නේ නැද්ද ඔබ මාර විතර එන්ජොයි කරනවා පයාදර විමන්තර මේ රසය දන්න කෙනා දන්නවමයි එතන ඔබ ඒක ඒ ඇතුලේ රසය නැති වෙනකොට රියැක් කරනවා ඔබ ගපයින්නවා විසි කරනවා හැම තැනම අඩුපාඩු පේන්නේ මේව අන්න කාලකන්නේ හැබැයි සමාඩ බාහිර කිසි දෙයක් නැහැ චූටි චූටි ඒ කනෙක්ෂන් එකේදී ඔබ නහස විඳින්න ගන්නවා හැම පුංචි දෙයක්ම විඳින්න ගන්නවා මගේ ප්‍රමාන්තයනි ඔබ ඔබ රෙස්ලස් වෙද්දී ඔබ ෆීලිංග්ස් වැඩි වෙද්දී ඔබගේ ජීවිතේ ඔබ රියැක් කරන්නේ අද කේන්තියක්ති අඩුපාඩු පේනව නම් මතක තියාගන්න. ඔබගේ කනෙක්ෂන් එකේ අවුලක් මගේ පුතේ මගේ දුවේ. චුට්ටක් නතර වෙලා අවදි වෙන්න. ඇයි වාගේ මෙහෙම වෙලා තියන්නේ? ඇයි වෙලා තියන්නේ? එතනට යන්න වචන ගන්න. අප ගලවන්න කියන්න. අසිරියාවට නොහැකිය. දැන් මේ වෙනකොට අසිරියාව තමයි ප්‍රධානම රාජ්‍ය. අපිව ගලවන්න අසිරියාවට බෑ. අපි වගලවන්න අපේ ලොක්කන්ට කොහොමද බෑ අසීරියාව නෙමෙයි ඇත්ත මේ ඔක්කොම එන්න ප්‍රෝඩාවක් යන්නේ ඩොලරුයි අරවයි මේවයි ඔක්කොම එන්න සෙප්පඩ විචාවක් යන්නේ උඩින් උඩින් සුදුණු ගහපු සෝන්ගයක් ඕක තියෙන්නේ තේරුණාද කියන එක අපිව ගලවන්න ඉතින් අපිව ගලවන්න කොහොමද ඒගොල්ලන්ට බෑ කියලා අපි දැනගෙන ඉවරයි තේරුණාද කියන නමුත් ඉතින් වෙන මොනවා කරන්නද නමුත් අසීරියාවට කොහොමද බෑ ඒ කියන්නේ ඔබ ඔබගේ ජීවිතයේ ඔබ හිතනවා මෙන්න මෙයා තමයි උත්තරය මෙයාව හම්බුනොත් මෙයා ආවොත් මෙයා වුණොත් තේරෙනවද අතන වුණොත් අරක වුණොත් ඒ කියන්නේ අරකට වීසා හම්බුනොත් අර ප්‍රොමෝෂන් එක හම්බුනොත් අර අපොයින්ට්මන්ට් එක හරි ගියොත් මේක ඔබව ගලවන්න වෙන කිසිම කෙනෙක්ට බෑ මතක තියාගන්න අසිරියාවට බෑ ඊළඟ වගන්තේ ගන්න යුද රථ වාහන වලට අප ආරක්ෂා කළ නොහැකිය මින්පසු කියන්න කිසි කලෙක අතින් තනු දේව රූප අමතා ඔබ අපේ දෙවියෝ යයි නොකියමු කිසිම පුද්ගලයෙක්ට ඒ කියන්නේ ඔබගේ ජීවිතේ පාවිච්චි වෙලා නන්නතර වෙලා වඳින්නගේ දේවාලේ ඔළුවේ කඩාගෙන වැටිලා ඔබ අසරණ වුණ දවසදී තමයි මම මේ පාඩම ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේගේ තන මම කියන කිසිම කෙනෙක්ට දෙන්නේ නැහැ ඒ දෙන දෙයලා මගේ ප්‍රමාන්තනේ ජීවිතේ නන්නතර කරගන්නට එපා. එතනින් ඔබ රිදෙද්දි තමයි ඔබට තේරෙන්නේ. මම මොකද්ද කරගත්තේ? කිසිම දවසක මම ආයේ එහෙම කියන්නේ නැහැ. වචන ගන්න. ස්වාමීනි අනාථයට ඔබ වහන්සේ දයනුකම්පාව දක්වනසේක. මම දැන් මේක තමයි මගේ වචනය. මං ජීවිතේ මගේ ආදරය කරනම වචනය. ගාදර ප්‍රමන්තේනි මඹට කියලා තිනවා මම හයිපර් කැරක්ටර් එකක් හයිපර් කැරක්ටර් එක තමයි මේ මේ දැමම කතා කරන විදිය බලන්න කතා කරන්නේ කොහමද අලියෙක් වගේ අර අලිත් ඉන්න බෑනේ නිකන් ඉන්න බෑ අත බලන්න දඟලනවා ඒ කියන්නේ මේ හයිපර් ඇක්ෂන් ඒ කියන්නේ හයිපර් එනර්ජි වැඩි වුණායින් පස්සේ එනර්ජි වැඩි වුණායින් පස්සේ තියෙන ප්‍රශ්නයක් ඒක හයිපර් දරුවෝ ඉන්නවා නම් දකන්න ඒ කියන්නේ කන්ට්‍රෝල් කරගන්න බෑ එයාටවත් මටවත් මාව කන්ට්‍රෝල් නෑ එහෙම තැනක මගේ ආදර ප්‍රමන්තේනි මගේ මගේ තාත්තගෙන් මං ගුටි කාලා තියෙනවා අම්මගෙන් ගුටි කාලා තියෙනවා ඒ ගුටි කනේ වට මම වෙන වෙන මෙතඩ්ස් හදාගෙන තියෙනවා අපි දෙහිවල ඇනෙක්ස් එකක හිටියේ සෙන්ට් පීටර්ස් ගිය නිසා දවස් පහ ඇනෙක්ස් එකේ ඉන්නේ නිවාඩුවට තමයි වීකෙන්ඩ් එකේ කලුතර යනවා තාත්තා ඉන්නේ කලුතර මොකද වෙන්නේ ඉතින් මොකද ඇනෙක්ස් එකේ යට ග්ලෙනිස් ආන්ටි ඩෙරික් අංකල් යට තට්ටුවේ අපි උඩ තට්ටුවේ ඉන්නේ ඒගොල්ලෝ හරි ඩීසන් මිනිස්සු තේරුණාද කියන එක අපි ඩීසන් නැහැ කියන එක මේ කියන්නේ තේරුණාද කියලා අපි ඩීසන් තමයි 아무 පොඩ්ඩක් ඉතින් අවුල් වෙනවා ඩීසන් ගතිය යනවා එකපාර අම්මා ගහන්න ආව ගම මං කියන बृहस्पति बृहस्पति මුලින් අම්ම කරපදී ඒ වෙනකොට අමතකයි තේරෙනවා එතන ෂේප් කරලා කාතා ගාවට යද්දී ෂේප්
මන්ටික් න්‍යායයෙන් දැන් කොමනිෂේ අමතක කරගන්න තේරෙනවද කියන්නේ එක එක මෙතන මගේ ආදර ප්‍රමන්තිරි මාව මට්ටවත් මාව වෙනස් කරගන්න බෑ වෙමි වචනේ මගේ ආදර මේක මේක ජීවිතේ මේ චතාරකේ වයිත කරගන්න ඕන දෙයක් වචන ගන්න මම ඔවුන්ගේ කියන්න අපක්ෂපාතකම සුව කරමි එක ලෙඩක් ඔබට විශ්වාසවන්ත වෙන්න බෑ කියන එක ලෙඩක් ඔබට දෙයක් කරගන්න බෑ මට ඕනේ කරන්න මට කරන්න මේ පාවුතුමා කියන්නේ රෝම හත් වෙනි පරිච්ඡේදය 15 වෙනි වගන්තය එකයි කියන්නේ මම කරන දේ මට තේරෙන්නේ නෑ මම කරන්නේ මම අකමැති දේ මම අකමැති දේ කරනවා නම් මම නෙමෙයි කරන්නේ මාතුල තියෙන පාපය රෝම 5:15 බලන්න බෙගෙමින් කියලා බලන්න ඔබ අහෝ මංවනි කාලකන්ණියෙක් මම ආදර ප්‍රමුඛන්ත මුළු බයිබලේ නව කිසුමේ ලිපි 13ක් භාගයකට වඩා ලිව්වේ පාවුලතුමා එයාට එහෙමනම් ඔබට මට වෙන මොන කතාවද එක බැරි කමක් තේරුම් ගන්න උනාසේකයි මතේතුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තයේ කතා කළා කියන්නේ රෝගියාටයි වෛද්‍යවරයව ඕනේ 12 රෝගියාට වෛද්‍යව නිරෝගියෙක් කෙනාට ඕනේ ගිරතරන් අපුතේ දුවේ ප්‍රේමවන්තයනි ඔබගේ බැරිකම නිසයි ජේසු ඉන්නේ අපි මොකද කරන්නේ අපි වැඩ වෙන්න යන අපිට උගන්නලා තියෙන ජේසු ආදරේ හොඳ ළමයින්ට නරක ළමයින්ට ආදරේ නැහැ ඉතින් මම try කරනවා හොඳ වෙන්න මාර try එකක් දෙන්න ජේසු පැත්තක තියලා හොඳ වෙලා කියලා කියන්න හරි ડોක්ටර් ගාවට ගිහිල්ලා දැන් උඹට නියුමෝනියා ඇදලා ඔබ ගිහිල්ලා සමහන් බීලා අරව කරලා දෙව දුන් හොදලා අම්මෝ කරන්න ඔක්කොම කරලා හොඳ වෙලා ડોක්ටර් ගාවට ගිහිල්ලා කියනවා ડોක්ටර් කුම්මිම්මා මිස පීරිස් කොච්චර ඒක දැක්කේ නැද්ද මම නියුමෝනියා ඇදලා දැන් හොඳ වුණා නම් එයා ගාවට මොනවද යන්නේ අපි ජේසු ගාවට යන්නේ මම හොඳ වෙලා එකකින් අදහස් කරන්න මට මුකුත් කරන්න නැහැ පරිශ්‍රමයක් ජේසු ගාමට යන්න කනෙක් වෙන්න මගේ ආදර ප්‍රමන්තේනි මේක අරගලයක් ඔබගේ පක්ෂපාතීකම අපක්ෂපාතීකම මම විසඳන්නේ ප්‍රදයක් කරගන්න බෑ ප්‍රදයක් කරගන්න බෑ මම දරුවේ කතා කළා කියනවා මා ෆාදර් මට මේ චැට් කරන එක හස්බන්ඩ් ඉන්න නමුත් මම වෙන චැට් කරනවා මට ඒක නතර කරගන්න බෑ මට ඕනේ කෙනෙක්ගේ ෆාදර් මට පොඩේ කතරින්න ඕනේ මට මේ ස්වංගවින්දනේ අතරින්න ඕනේ මගේ ජීවිතේ මේ තල අතරින් කවුද කැමැත්තෙන් පව කරන්නේ මගේ ප්‍රමාදේනි මුලින් පව කරන්නේ කැමැත්තෙන් හරි පස්සේ ඇඩික්ට් වුණායින් පස්සේ එතකොටම නන්නතර වෙනවා අපිටම කාලකන්නේ මට ඕනේ මේක අතරින් බෑ මතක තියාගන්න මගේ ආදර ප්‍රමාදේනි එක විසඳන්නේ ස්වාමීන් වහන්සේ එක විසඳන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රමාන්තේනි එනිසා ඔබගේ අපක්ෂපාතිකම විසඳන්නේ ස්වාමීන් වහන්සේ වචනේ ගන්න කොහොමද විසඳන්නේ මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි ආදරයෙන් මගේ පුතේ මේක ඔබ දකිනවා නම් ඔබ ජේසු විසඳන්නේ ආදරේ රිද්දෙන කන් ආදරේ කරනවා පේදුරුතුමා පව් කරලා නන්නතර වෙලා ජේසු මොනවද කරන්නේ ජේසු ළඟට ඇවිල්ලා අහන්නේ බලන්න ලුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා 22 වෙනි පරිච්ඡේදයේ පේදුරුතුමා ජේසුව පව් කර ජේසුව දන්නේ නැහැ කියලා තුන් පාරක් කිව්වයින් පස්සේ මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ හැරිලා බලනවා වචනේ කතා කළා කියනවා මෙන්න මේ විදියට 61 ස්වාමින් වහන්සේ හැරි පේදුරු දෙස බැලුසේක පේදුරුද ස්වාමින් වහන්සේ ඔහුට පැවසු කීම සිහිකොට පිටතට ගොස් දැඩි දුකින් හැඬිය දැන් ජේසු බැලුවේ කන කන්නිය තෝ පාවා දුන්නා මාවනේ එහෙනම් දැඩි දුකින් හඬනවද දැඩි දුකින් හඬන්නේ දුක හිතෙන්නේ බැලුවේ ආදරෙන් නිසා
කරන්න බෑ ඒත් ආදරේ ජේසු ඊළඟට පේදරව මුලින්ම හම්බ වෙන්නේ මුහුදු වෙරළේ තිබේරියස් ගඟ ගා මුහුද ගාව උන්වහන්සේ ජෝන් 21 15 උන් ආහාර වැළඳු පසු ජේසු ස්වාමී සීමොන් පේදරට කතා කරලා මොකද දාන්නේ ජෝහන්ගේ පුත්‍ර සීමොන් මොන්ට වඩා ඔබ මට ආදරේද ඔබට ආදරේද බිල්ඩින් වලන තමුසට කිව්වනේ තමුසට කිව්ව මම කුකුල හඬලන්න ඉස්සලා පාවා දෙනවා කියලා මම දන්නේ නැහැ කියලා මොකෙද්ද හලෝ ලැජ්ජයි තමුන්ට කුරුසෙ මේ ස්වර්ගයේ යතුරු නෙමෙයි කක්කුසියක්වත් දෙන්න වටින්නේ නැහැ කෙත්ත මන්දා එම කියන්න ඕනේ එමයි කියන්න ඕනේ චෙසුහන්නේ මට ආදරේද විසඳන්නේ ආදරෙන් අද මට ටිකක් රිද්දිච්ච දවසක් අද දවල් මම ගොඩාක් කල ජේසුගේ ගමනට අරගත්ත දරුවෙක් ජේසුව කියා දීලා මග පෙන්වලා දයහබරව අධ්‍යාත්මිකව උස්මහත් කරපු දරුවෙක් අද මම කතා කරලා කියනවා මට පුංචි දෙයක් කියනවා කියන්න මම මොකක්ද හැබැයි කලබල වෙන්න එපා මම මොකක්ද දැන් මම දන්නවා මේ මහාම කියාගෙන ඉන්නේ හරි අවුරුදු ගානක් දැන් ගොඩ නගලා දේව වචනේ බයිබලේ කියා දීලා මම මහා තාබරව ජේසුස් මේ ගොඩ නගපු දරුවා කියනවා මම ගියා වෙන ආගමක වෙන පාස්ත කෙනෙක්ගේ ප්‍රොෆට් කෙනෙක් නේ දන්නවනේ ප්‍රොෆට් කෙනෙක්ගේ තැනට මාව මය ආදර ප්‍රේමාන්තේනි මාව මට හීන් ලාඩියද මම මොකක්ද කියන්නතුව ඔව් දැන් මම ඇත්ත කියන්නේ මම ගියා මේ සර්විස් එකට ඊනවසේ මම කොමද සර්විස් එක පට්ට යාදර ප්‍රේමාන්තේ මම මට හිතා ගන්න බෑ මම කව හරි චරා වැඩ කරන්න එපා ළමයෝ චරා වැඩ කියන දේ අහන්න එක මාරයි මම ආදර ප්‍රේමන්තනේ අච්චර ආදරෙන් ගොඩ නගලා මෙහෙම තැනකට ගියායි කියද්දි මාව බින්දුවටම වැටුණා බැන්නා රියැක්ට් කරනවා කියන්නේ මම බනින්නේ අමුතු සියුම් විදියට ආ තෝ වරෝමනේ නෑ අර වචන වලින් රිද්දනවා මැසේජස් දෙක තුනක් දැම්මා thank you for doing this ඔබ සුති මම ඔබ මාව පාවා දුන්න මාව මෙහෙම you betrayed me අමුතු විතර මම රිද්දලා දාලා ගෙල්ල මගේ ප්‍රමාන්තනේ අපි මඤ්ඤොක්ක ඉඳගෙන පටන් ගත්තා මඤ්ඤොක්ක ඉඳ අද මුල් වලවල ටික කැපුවා මම උදැල්ල අරගෙන හවස පහට පහේ නම් හය වෙනකන් චුට්ටක් එක්සයිස් කරන්නත් එක්ක මඤ්ඤොක්ක වලවල කප ඉන්නකොට මම සාමාන්‍යයෙන් සබාදාමට හරි ආදරේ හරි ආසයි සිරපු නැතුව පොළව ඇවිදින්න ආසයි ඒ වැලි ගෑවෙනවට ආසයි ඒ පොළව හරි ෂෝක් පොළවක් ඉතින් ඒක මම එන්ජොයි කර කර ඉන්නේ නැද්දි මුල් ගලව ගලව ඉන්නේ නැද්දි එකපාර මේ සිද්ධිය එනවා මේ උදේ වෙච්ච සිද්ධිය එකපාර ඔලුවට එනවා මම ඔබව විසඳන්නේ ඔබගේ අපක්ෂපාතිකම මම ප්‍රේමයෙන් විසඳන්නේ උනාසි මට දයාබරව කතා කරලා කියනවා පුතේ මං ඔයාව ගොඩ දැම්මේ ආදරෙන් එනං ආදරේ කරන්න රියැක් කරන්න එපා මගේ ආදර ප්‍රේමන්තේනේ මම ඊට පස්සේ දැම්මා ඔබ අවිශ්වාසවන්ත වෙනවා නම් ජේසුට ඒක මම ගලවන්නේ ඔබව මුදව ගන්නෙ ආදරේ මම ඒත් ආදරේ ඒ මැසේජ් එක දාලා මම ආවා මගේ ආදර ප්‍රේමන්තේනේ උන්වහන්සේ ඔබ මාව විසඳන විදිහක් තියෙනවා. දැන් මේ පසුබිම බලන්න. මේ පසුබිමත් එක්ක ස්වාමීන් වහන්සේ ඔබ විසඳන්නේ කොහොමද? උන්වහන්සේ ඔබ මම ඒ කියන්නේ ඔබ ඒ වැටිච්ච තැන ඉන්නේ නැති උන්වහන්සේ ඔබලා ආදරය කරන විදිහක් තියෙනවා. පාපයත් එක්ක රිදෙන දෙයක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ විදිය එක වගේ කියලා. උන්වහන්සේ ඉටි දිය කරනවා, මැටි ගල් කරනවා.
එකම ඉරු එළිය. ඒක උන්වහන්සේ හොසියා 5:15 හොසියා 5:15ම කියන්නේ මොකක්ද? උන්වහන්සේ මොකද්ද කියන්නේ? මම මගේ සෙනඟ අතහැර මගේ සෙනඟ තමගේ වරද පිළිගෙන මා සොයා යනතුරු මම උන් අතහැර මගේ වාසභවනට යන්නෙමි. සමහර විට උන් දුක් විඳිනුට මට ඕනෑ කමින් මා සොයා යනු ඇත. එක තැනකද රිද්දනවා හරි. ඔබ රියලයිස් කරගත්තයින් පස්සේ උන්වහන්සේ ආදරය කරනවා. ඊළඟ වගන්තිය බලන්න. හොසියා 15 හොසියා 16 එක ගන්න. හොසියා 16 එක ගන්න. උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න. අපක්ෂපාතිකම විසඳන විදිය. හොසියා 16 එක. වචනේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රමාන්තේනේ. 16 එක. හරි. පහේක එන්න අපි සමිදානන් වහන්සේ වෙත හැරි යමු. දැන් රිදිනන තියන්නේ හැරි යමු. අප ඉරාදැම්මේ උන් වහන්සේය. අප සුව කරන්නේ තුන් වහන්සේය. අපිට පහර දුන්නේ තුන් වහන්සේය. අපේ තුවාල බඳින්නේ තුන් වහන්සේය. මේ පැරඩොක්ස් එකක්. මේක සමාන පරස්පර විරෝධී දෙයක්. ස්වාමීන් වහන්සේ මාව රිද්දන්න දීලා ආතරයෙන්ම ගොඩ නගනවා. ඒක වෙන දෙයක්. මගේ ආදර ප්‍රබන්තේනි. හොසියා පොතේ ඉතුරු ටික බලන්න. අදින් පස්සේ අපි යනවා සුවිශේෂයට. මම ඔවුන්ගේ අපවශ්‍ය පාතිකම සුව කරමි. මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද ඔවුන් කෙරේ මාගේ උදහස පාවී ගොත් ඇත. ඊශ්‍රායෙල්ට මම පිණිමෙන් වන්නෙමි. මගේ ආදර ප්‍රමන්තේනි පින්න කියලා කියන්නේ මේක පලස්තීන සමාජයේ. පලස්තීන පරිසරයේ ඒගොල්ලන් ලොකුවට වැස්ස නැහැ. වැස්ස නැති තැන මගේ ප්‍රමන්තේනි උදේ පින්නෙන් තමයි පැලයක් ජීවත් වෙන්නේ. අනිත් එක පින්න හොගාලා වහිනවායි කියන තැනක නෙමෙයි. හරියට දැනි නොදැනි දැනෙන දා. සහ හැම දෙයකටම කලින් හිරු උදාවටත් කලින් ඒ පින්න එයාලගේ ජීවිතේට එන්නේ. ස්වාමිනාස්ගේ ආදරේ පින්න වගේ ජීවිතේ අවශ්‍ය ප්‍රමාණයට දෝරේ ගලන්න නෙමෙයි. ජීවිතේ පිබිදෙන්න. ඔබගේ ජීවිතේ ගොඩ යන්න බලාසේ මහා අමුතු විදියට ආදරේ කරන්නේ. සියුම් විදියට ආදරේ කරන්නේ. වචනේ ගන්න. පිනිමෙන් වන්නේ මේ ඔවුන් මානෙල්මෙන් පිපෙනු ඇත. ලෙබනින්හි ගස්මෙන් මුල් අදිනු ඇත. ඔවුන්ගේ අතු විහිදියයි. ඔලිව් ගස්මෙන් හොබනේ වෙයි. ලෙබනින්හි මෙන් සුවඳ පතුරයි. මගේ ආදර ප්‍රමාන්තිනි ඒ චු ඒ ඒ ඒ ප්‍රොවිඩන්ස් එකත් එක්ක දිව්‍ය සංරක්ෂණයත් එක්ක ඒ ඔබ මුල් අදින්න පටන් ගන්නවා. ජේසුගේ ආදරය හොයාගෙන යන්න පටන් ගන්නවා. ගඟ හම්බුනායින් පස්සේ ඔබගේ ජීවිතේ මහා අතුලාන්ත කනෙක්ෂන් එකකට යනවා. උනාසගේ ආදරය ඔබ දවස ගානේ පින්න ඔබ බෝල් ඒ කියන්නේ පින්න මගේ ප්‍රමාණයට එකතු කරලා තියාගන්න බෑ. දවස එදිනෙදා ආභෝජනයක් දෙන්නේ. දවසට අවශ්‍ය දේ දෙනවා. ලොකුවට නෙමෙයි. දවසට අවශ්‍ය දේ දෙනවා. ආසේ කුරුල්ල බලන්න. කෙතේ මානෙල් බලන්න. උනාසේ සරසන විදිය, පෝෂණය කරන විදිය. නමුත් යකා නපුරා බව ලොකු ප්ලෑන්ස්, ලොකු සැලසුම්, ලොකු අකවුන්ට්ස්, ෆික්ස් ඩිපොසිට්ස්, ලොකු දේවල් නැජසු ඉදා තවසේ අවශ්‍ය දේවල් දෙනවා. වචනේ අවසානේ ගන්න. ඔවුන් යලිත අපසු පැමිණ මාගේ සෙවණේ වසනු ඇත. උයනක්සේ සම්මුර්ධිමත් වී මිදි වැලක්සේ පළ දරනු ඇත. ලෙබනින්හි මිදිමෙන් කීර්තිමත් වනු ඇත. එබ්‍රහීම් සෙනඟට දේව රූප වලින් තවත් වැඩක් ඇද්ද? නුඹලාට පිළිතුරු දෙන්න නුඹලා ආරක්ෂා කරන්නේ මමය. මම කිසි කලක නොමැල වෙන දේවදාර ගසකි. නුඹලාගේ රැකවරණය මමය. නුඹලාගේ සියලු ආශිර්වාද උල්පත මමය. මගේ ආදර ප්‍රමාන්තේනි ඒ අපක්ෂපාතේකම උනාසගේ ආදරෙන් සන්නද්ධ වුණාම පිරුණාම ඒ ආදරේ දැනුණයින් පස්සේ ඇත්තටම ඔබ ඔබට ආදරය කරන්න ගන්නෙ. ඒක උනාසගෙන් අද සුවිශේෂය අහන්නේ ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද? උනාස ශ්‍රේෂ්ඨතම ආඥාව කතා කරලා කියනවා වචනය ගන්න. සියලු ආඥා අතරින් ශ්‍රේෂ්ඨම ආඥාව කුමක්ද? ඒ උනාසගෙන් ප්‍රශ්න කළේ ඊළඟ වගන්ති ගන්න. උනාසී උත්තර දෙමින් ශ්‍රේෂ්ඨතම ආඥාව මෙයය. ඉස්රාල් වැසියනි අසන්න අපේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ එක්කම සමිදානන් වහන්සේය. නුඹේ මුළු හෘදයෙන්ද මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු වීරයෙන්ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න දෙවන්න මෙයය. දැන් බලන්න ශ්‍රේෂ්ඨතම ආඥාව නම් එකක්නේ. මේ මොකද්ද දෙකක්? මේකේ ට්‍රාන්ස්ලේෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙකම එකක්. දෙවියන් වහන්සේට ආදරය කිරීම සහ අසල් වැසියාට ආදරය කිරීම දෙකම එකක්. ඒක දෙකක් නෙමෙයි. එකයි එක ජුවාම හතරේ පරිච්ඡේදයේ 20 වගන්තයේ කතා කරලා කියන්නේ මගේ ආදර ප්‍රමන්තේනි. එක ජුවාම හතරේ 20 උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න
යමෙක් මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියමින් තම සහෝදරයාට වෛර කරයි නම් ඔහු බොරු කාරයකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට නොපෙනෙන දෙවියන්ට ප්‍රේම කරන්න කිය. ඒක බොරුවක්. මම කුසගිනිව හිටියා. කොහෙද ස්වාමිනේ වහන්සේ කුසගිනිව හිටියේ? මේ බාලයන්ගෙන් කෙනෙකුට ඔබ දෙයක් කරන්න ඉක්‍රේ මට. ක්‍රියාපතේ නමෙනි පරිච්ඡේදය අපි දකිනවා සාවුල් සාවුල් ඔබ මට පීඩා කරන්නේයි. ස්වාමිනේ මම මොනවද වහන්සේට පීඩා කරේ? මම මැරුවේ කිතුනුවන්වනේ. Community kiyanne mama mage aadara pemanthe ne devyan wahansata thina aadare asalwasiyata thina aadare deka wenna ba enan api aagama kiyanne boru aabaranayak vitarai amen kiyagena innawa anithunge ollu kanawa payina riyak karana e deka tali wenna ne eka boruwak but jesuge aadare dannena nan e aadare galanawamai if it is love it should flow එනිසා ආගමයි ජීවිතය දෙකක් වෙන්න බෑ ඒක ප්‍රෝඩාවක් ඔබ යාඥාවේ අත්දකින්න දේ ජීවිතේ ගලනවා ඔබ ඒක උත්සාහ කරනවා නෙමෙයි ඒක ඔබ විඳිනවා ඒක ගලනවා ඉබේටම හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් මුළු හදවතින් දෙවියන් අසට කොමද ආදරය කරන්නේ උන්වහන්සේ අද වචනය කියනවා මම ඔබගේ දෙබිඩිකම අපක්ෂපාතිකම මගේ ආදරයෙන් විසඳනවා ඒක ඒක විසඳන්නේ උන්වහන්සේගේ ආදරයෙන් එක චුවම් හතරේ උන්වහන්සේ බලන 19 මොකක්ද කියන්නේ we love each other because he first loved us අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ බැවිනි මගේ ආදර ප්‍රේමවන්තනි ඒ උදැල්ලෙන් පොළව කොටන වෙලාවේ ස්වාමි උන්වහන්සේ මට මතක් කරලා දුන්නේ ඔබව මම ගලවගත්තේ දඬුවමින් නෙමේ රියැක් කරානම් මම කොහෙද ආදරෙන් ජීවිතේ ජරාව ගාගෙන නන්නතර වෙලා පව් කරලා උන්වහන්සේ ගාවට ආවා ඉංගන්සේ පයින් ගහලා එලවන්නේ නැහැ පාපු චාරණය ඔබ ඇත්ත කියatti කවතාවත් පියතුමට අයිතියක් නැහැ ඔබව අපහසුතාවයට පත් කරන්න out of curiosity ප්‍රශ්න අහන්න බෑ A penitent, a pau kiyana manusyawa comfortable karanna one. E aadare danenna taattawa badagatta in passe hama komisan putuwakma mage premanthayeni. Taattage aadare ara akikara putriya taattawa badaganna tanan. Eka hari sacred moment ekak. Me chatarge kohomari mage paapa charne karaganna. Unase mata kochchara aadare kiyala danaganna. මගේ ආදර ප්‍රේමන්තනි මුලින්ගේ ආදරයයි එනිසා ඔබගේ දුබලකම දුර්වලකම් අපක්ෂපාතිකම උනාසේ ගාවට අරගෙන යන්න ඒ ගාවට අරගෙන ගියාම උනාසේ මට මේ තුවාල උනාසේ සුව කරන්න ඕනේ ඒ ආදරේ මාව පුරවන්න ඕනේ ඊට පස්සේ මත්තටම මම මට ආදරය කරන්නේ ඔබ ඔබට ආදරය කරනා වගේ බාසල්වැසියට ආදරය කරන්න මාව මෙච්චර ආදරෙන් බලාගෙන මගේ ජේසු ඒ ආදරේ විඳිද්දි ඒ දුර්වල කෙනාට ආදරේ කරන්න මම පටන් ගන්නවා හැමතිස්සෙම මට මතක් වෙනවා උනාසේ මගේ ජීවිතේ මට කරපු විදිය කරපු දේ මම අද හිතුවා ඒ කරපු ජරා වැඩේට ඒ ළමයා එච්චර හට්ටුණා මට එපාම කියලා හිතුණා එහෙනම් මම සභාවට එච්චර ආදරේ සබවට එච්චර ආදරේ එච්චර අවුරුදු ගානක් ජේසුගේ ආදරෙන් ගොඩනගපු මම එක මොහොතක කෝල් එකකින් හැමදේම නැති කරා හැබැයි ජේසු මට මතක් කරන්නේ උනාසේ මට කොච්චර ආදරේද ඒ ආදරෙන් ආදරේ කරන්න එනිසා මගේ ආදර ප්‍රමාන්තේනි මේක මහ පුදුම දහම ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ පුදුම දෙවියෙක් අන් ස්වාමී දෙවි වරුවාගේ නෙමෙයි අනිත් හැම කෙනෙක්ම අනිත් ලෝකේ හැම තැනක්ම ඔබට කම්පයා කරන්න බෑ ආදරේ කොහොමද කියන එක. එලිසා ඒ ආදරේ විඳ ගන්න. ජොන්තුමාගේ තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය උනාසේ කියනවා දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත්. උනාසේගේ ඒක ජාතික පුත්‍රයාණන් උවද ලොවට දේවා වදාළසේක.
එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවි සදාතන ජීවනය ලැබන පිණිස. ඒ තාත්තා ඔබට මට කොච්චර ආදරෙයිද? ඒ පුතාව පාපේ පිළියමයක් වශයෙන් දුන්නා. එනිසා අපි චතාරිකේ අයිති කරගන්නේ, ඒ දුක් ප්‍රාප්තිය අයිති කරගන්නේ ආදරය. කුරුසයේ දිහා බලද්දි අර චූටි පටවුන්ට නර්සරි එකේ ලැබෙන බ්‍රහස්පතිදා තියෙනවා. නර්සරි ළමයින්ට පය දෙකක පාද නමස්කාරය. ඒක වෙනම කලාවක්, වෙනම රටාවක්. ඉතින් මොකද චූටි පොඩි උන්ටයි තින් මම කියනවා චූටි පැටියෝ චූටි මැනික දැන් ඔන්න මොකද වෙන්නේ? දැන් ජේසු දේසු උගලන්ට ආදරේ. ඉතින් ජේසු පොඩි ළමෙක් ගියලා ආවා. ජේසු කොච්චර ආදරෙයිද කියලා, බබාට කොච්චර ආදරෙයිද කියලා හදි ජේසු කන්දකට එක්කන් ගිහිල්ලා ජේසු පෙන්නවා කුරුසය. බබාට ජේසු මෙච්චර ආදරෙයි. කුරුසය දකින්න හැම වෙලාවෙම ජේසුට එච්චර ආදරෙයි. මගේ ආදර ප්‍රමාතේනි ජේසු අපිට, ජේසුට අපි ආදරෙයි ආදරෙයි ආදරෙයි. ජේසුට අපි ආදරේ නිසා අපි හැම හොඳ ළමයින් වෙනවා. චුටක් කියමුද බලමු දෙක. ප්‍රෝග්‍රෑම්ස් වලදී අපි මේ කියන ගීත හරි දයාබරයි. වචන ගන්න. ජේසුට අපි ආදරේ ආදරේ ආදරේ. ජේසුට අපි ආදරේ ආදරේ ආදරේ. ජේසුට ඇති ආදරේ නිසා අපි සැම හොඳ ළමයින් වෙනවා. හැමෝම කියමු. ජේසුට අපි ආදරේ නිසා අපි හැම හොඳ ළමයින් වෙනවා. තව එකපාරක් කියමු. කෑ ගහලා කියන්න. ජේසුට අපි ආදරේ ආදරේ ආදරේ. කෑ ගහලා කියන්න. ජේසුට අපි ආදරේ ආදරේ ආදරේ. ජේසුට අපි ආදරේ නිසා අපි සැම හොඳ ළමයින් වෙනවා. ජේසුට අපි ආදරේ නිසා ඇස්තක පියාගන්න මගේ ප්‍රේමාන්තයනි. ජේසුට අපි ආදරයයි. ඒ තරමට උන්වහන්සේ මට ආදරය කියලා දැනෙද්දී එකයි කාරණාව, උන්වහන්සේ බලාගෙන ඉන්නවා අපි අතරට එන්න. දුර්වල වෙච්ච, පව් කරපු, නන්නත්තාර වෙච්ච කාලකන්නේ අපිරිසිදු අපි ගාවට එන්න බලාගෙන ඉන්න. ආදරෙන් පිළිගන්න චේසුව. අපි හැමෝම දනගහමු ජීවමාන ස්වාමීන් වහන්සේගේ ආදරයෙන් පිරෙන්නට. ආමෙන්.